गामिनी जातके गामिनी नमिति तरुण कुमारे कुगे कथाव अतीत कालेक बरनेसपुरे ब्रह्मदत्त नामिन रजेक वासे कला मे राज्यरुवंट पुत्कुमारु सिय देने किटिया अंतिमट उपन पुत्कुमारयागे नम गामिनी एकाले बोधिसत्त्वयो तक्षिलावे आचार्यवरेक वेला हिटिया गामिनी कुमारया इगनगते बोसत आचार्यवरया लग अनित कुमारवरु विनत आचार्यवरु लग शिल्प हदैरुवा गामिनी कुमारया सिय आचार्यवरयाट मेहेम किव्वा आचार्यपादेनी मट वैडिमहालु कुमारुरु सिय देनेक इन्नवा मट रजकम लबिनवा तबा एगन सिता गनीमटवत अमारुई कुमारय एहेम कियन्ट एपा नुवनत्तन्गे अववादे पिहिटा कटयुतु कलोत् आवेगेट पत् नोवी उपायशीलेव कटयुतु करन्नट दक्ष वुनोत् तमन् कैमति दे लबन्ट पुलुवन् कमक् तियेनवा दानय प्रियवचनय अर्थचर्याव समानात्मतावयन् मे सत्र संग्रह वस्तुवेन् अन्यन्ट सलकन्न ओब दक्ष वुहोत् රජකම වුණත් ඔබට වැඩි ඈතක තියෙන දෙයක් නොවේ. ඉතින් බෝධිසත්ව ආචාර්යවරයාගේ උපදෙස් පරිදි ගාමිණී කුමාරයා කටයුතු කළා. ශිල්ප ඉගෙනගත් අනිත් කුමාරවරු පිය රජු බැහැ දකින්නට ගියා. ගෙහින් පිය රජුගෙන් ජනපදයේ බැගින් ඉල්ලාගෙන ඒවායි පාලකයෝ බවට පත් වුණා. වැඩිමහල් කුමාරවරු බාලකුමාරයා ඇමතුවා මලණ්ඩ දැන් අපි හැමෝටම පිය රජතුමාගෙන් ජනපදයේ බැගින් ලැබුණා ඔබත් පිය රජුන් බැහැදක පාලනය කිරීමට ජනපදයක් ඉල්ලා ගන්න එතකොට ගාමිණී කුමාරයා නිශ්ශබ්ද වුණා තම ආචාර්යවරයාට මේ බව දැනුම් දුන්නා එතකොට ආචාර්යවරයා කුමාරයාට මේ විදියට උපදෙස් දුන්නා කුමාරය ඔබ ජනපද ඉල්ලාගෙන යන්න එපා පිය රජු සමීපයේම වාසය කරන්න මහ ජනතාවට සතර සංග්‍රහ වස්තුෙන් සලකන්න වෙලෙන්දන්ගේ සිත් දිනා ගන්න අන්තඃපුර වාසීන්ගේ සිත් දිනා ගන්න හැමෝටම ආදරෙන් සලකන්න ඉතින් ගාමිණී කුමාරයා ආචාර්යවරයාගේ බසට අවනත වුණා කලබලයට ජනපද ඉල්ලා ගියේ නැ රජමාලිගාවේම ඉඳගෙනම හැමෝටම උපකාරීව වාසය කළා රජුරු මරණ මංචකයට වැටුණා ඔහු ඇමතිවරු කැදෙව්වා ඇමතිවරුනි මගේ පුත් කුමාරවරුන්ට පණිවිඩ යවන්න පිය රජුට දැන් අසාධ්‍යයි කියන්න දේවයන් වහන්සේ අපි දැනගන්නට කැමති ඔබ වහන්සේගේ ඇවෑමෙන් රජකම හිමි යුත්තේ කාටද කියලා ඇමතිවරුනි කොහෙත්ම රජකම ලැබෙන්නේ වැඩිමහල් පුත්‍රයාට තමයි නමුත් මට හිතෙන්නේ මගෙන් පස්සේ රජකම ලැබිය යුත්තේ මගේ බාල පුත්‍රයාට කියලායි ගාමිණී කුමාරයාටයි ගාමිණී කුමාරයාට රජකම ලැබීම ගැන ඔබේ අසතුටක් තියෙනවාද යනුවෙන් ඇමතිවරුන්ගෙන් රජතුමා විමසුවා දේවයන් වහන්ස අපිට මේ සිත සිතා සිටියේ මේ කරුණම තමයි ගාමිණී කුමාරයා රජකමට හැම අතින්ම සුදුසුයි මේ ඇමතිවරුන් රටවැසියොත් හැමෝම ගාමිණී කුමාරයාට කැමති ඉතින් රජතුමාගේ ඇවෑමෙන් පස්සේ ගාමිණී කුමාරයා රජ වුණා. වැඩිමාල් සහෝදරවරුන්ට වස්තුව බෙදා දුන්නා. ඔවුන් හැමෝටම බාල කුමාරයා රජකම ලැබීම ගැන සතුටු වීම හැර වෙන කිසිම දෙයක් කළ හැකිව තිබුණේ නැහැ. දවසක් ගාමිණී රජතුමා සිංහාසනයේ සිටමින් මෙහෙම ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. නුවණැත්තන්ගේ අවවාදානුව කටයුතු කරනවා නම්
ඔහුට කවරදාකවත් වරදීන්නේ නැහැ. තමා ප්‍රාර්ථනා කරන දේ ලබා ගන්නට පුළුවන්. බෝසත් ආචාර්යවරයාගේ උපදෙස් පරිදි ගාමිණී රජු ඉතාම ධාර්මිකව රජ කළා. අපට වුණත් යහපත් දෙයක් කරන්නට ගිය විට මොනතරම් අපහසුතා දුෂ්කරතා වෙනවද? අපිත් ඒ වෙලාවට සිත කලබල කර නොගෙන ඉන්න ඕන. සිත නරන් නොකරගෙන ඉන්න ඕන. ඉවසීමෙන් ඉන්න ඕන. එතකොට නැවත අපට ඒ යහපත් දේ කරන්නට අවස්ථාව ලැබේවි.